මේ තමයි පෘථුවේ හරි මැද. ඔතව කියයි ඒක වෙන්නේ කොහොමද? පෘථුවේ මැද කියලා කියන්නේ සමකය. එහෙම ගිහලා ආයෙත් ලක්ගලට ආයෙත් එනවා කොහේටද මේ ගෙඩිකේ ගාවට. මේ කවය. මේ කවේ ඉඳගෙන තමයි ඔබතුමා මේ කතා කරන්නේ. මේක මහා පුදුමාකාර තමයි. මෙතන තමයි ගුරුත්වාකර්ෂණ බලය අඩුම තැන. ඒ කතාවයි කන්දගම් මහත්මයා මේ නාසයක හොයාගත්ත මේ දකුණු පළාතේ ගුරුත්වාකර්ෂණ අඩුවක අතර සම්බන්ධයක් තියෙනවා. අනිවාර්ය සම්බන්ධයි. මොකද මේ පෘථුවේ ශ්‍රී ලංකාවේ මැද්දෙන් ඉරක් කැඩලා මේක දෙකට කැඩෙනවා. ඒ කියන්නේ මේ මේ අපි දැන් ඉන්න ශ්‍රී ලංකාව දෙකට කැඩෙන්නත් නේද කියලා කියන්නේ. දෙකට කැඩෙනවා. දෙකට කැඩෙන්නේ ඒකේ විද්‍යාත්මක ලක්ෂණ මම කියන්න. නාසා ආයතනයේ කලින් ඒ ගැන කිව්ව කෙනත් එක්ක නේද මම මේ අද අනාගතයට යනවා. වර්තමානයේ යවන්න ඕනේ වර්තමානයේ ජීවත් වෙනවා. එන්න තුන් කල් බලනවා. කාලකරණය කියන්නේ මේක. ඒක ඔබතුමාට ඕනෑ වුණොත් එහෙම දනුත් මේ වැඩේ කරන්න යන්න එපා. මොකද එහෙම කරලා බැරි වෙලාවත් ඔබතුමාගේ සිරුර ගැලවුවොත් එහෙම සිරුරෙන් ගැලවුවොත් එහෙම සියලු දැනුම් සම්භාරය තිබුණා නේද? එහෙම නැත්තම් මේව කොහොමද කොහෙන්ද මේව මොන පරීක්ෂණ කරලාද මොන ලැබ් එකෙන්ද මේ එළියට ආවේ? ඔව් හොයාගන්නවා සෙනසුරුගෙන් එහා පැත්තේ තව ග්‍රහලෝක තුනක් තියෙනවා කියලා. හැබැයි රිසීවර් එක ඒක ඊට කලින් කිව්වා. ඒ කාකබුංජර මහයිටසී කාකබුංජර මහරිසි කියනවා තව අවුරුදු 600කට පස්සේ ඉන්ද්‍ර වරුණ යම කියලා ග්‍රහලෝක තුන පෘථිවියට පේනවා කියලා. හැබැයි එතකොට දකුණේ මේ මේ විදිය වැයක් වෙන්න පුළුවන්ද? ගුරුත්වාකර්ෂණය අඩු වෙන්න පුළුවන්ද දකුණේ? මොකද්ද මේ මේ සම්බන්ධය? එකම ග්‍රහලෝකේ අතහැරලා අපිට යන්න ඕන නම් ලොකු ගුවන් යානයක් අපිට උස්සන්න ඕන නම් පන්න යවන්න ඕන නම් ගුරුත්ව බලය අඩුම තැනින් එපා යන්න. එයාවේ මේ සම්මුතු දුව චිත්‍රපටිය ගහන්න නෙමෙයි. ඔව් ආවේ කුඩා රාවණා මහා රාවණා පිළිබඳ සත්‍ය කතාව හොයාගන්න. මොකක්ද ඇත්තට මේ කතාව? හැංගිච්ච කතාව මේ වැඩසටහන. මේක තමයි වටිනම තැන. නිකන් නෙමෙයි ආතසික ක්ලක් ලංකාවට ආවේ. මම අදත් සැක කරනවා. මේක වෙන සිද්ධිය විග්‍රහ කරන්න ඔබතුමාගේ මට මේ තියෙන පුංචි පැය ගන්න මදි. සිරිපාද කන්ද උලින් අනාගතයේ සෝපානයක් හැදෙනවා කියලා අභ්‍යවකාශයට යන්න නොතන නොපෙනෙන තන්තු වලින්. දාශ්‍රිතව විශාල භූ තට්ටු අතර කම්පනයක් සිදු වෙන්න පුළුවන් සුනාමි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේක මේ ඒ හින්දා මේ අවුරුද්ද මුලත් අපිට දැනගන්න ලැබුණ ලංකාවවට තියෙන සුනාමි මධ්‍යස්ථාන කැඩිලා තිබ්බේ ගැටීම හෝ කිසියම් පොළව ඇතුළේ වෙන වෙනසක්. ඇත්තද කන්දගම් මහත්තයා මේක මේ අධෙහෙට වෙන්න පුළුවන් දෙයක්ද? අයිබෝන් ධනුෂ් ලොක්ස් බලන හැමෝටම මම අයිබෝන් කියලා පිළිගන්න ඔබතුමා. අයිබෝන් තිලක් කන්දගම් මහත්මයා කතා බහ කරන්නට හිතුණා. කතා බහ කරන්නට බොහෝ කරුණු කාරණා තියෙනවා. රැවිච්ච වෙලාවේ ඇලහැර සීහල ගම්මානේ නම් තමයි මේ පටිගත කිරීම කරන්නේ. සීහල ගම්මානේ ගැන අපි දීර්ඝව කතා කරනවා, විස්තර අරන් එනවා. ඊට කලින් කන්දගම් මහත්මයා මට මේ කතා බහ කරන්න හිතුණා. මේ දවස්වල හරි ප්‍රසිද්ධ මාතෘකාවක් වෙලා තිබෙනවා. ප්‍රධාන නාලිකාවල පුවත්වල නාසා ආයතනය කරපු හෙළිදරව් කිරීමක්. විශේෂයෙන්ම ඔබතුමාත් එක්ක සාකච්ඡා කරන්න මට හිතුණා. මේ ප්‍රවෘත්තිය දැක්කම මගේ මතකයට ආවේ මම මීට අවුරුදු දෙකකට කලින් ඔබතුමාත් එක්ක වැඩසටහනක් කරනවා මේ නාවුල තිබ්බ අනිත් ඔබතුමාගේ ගොවිපලේදී කතා බහ කරද්දී ඔබතුමා එක්තරා විදිහක කියනවා ගුරුත්වාකර්ෂණය අඩුම රට මේක කියලා. කවුරු කොහොම විරුද්ධ වුණත් මම විද්‍යාත්මකව ඔප්පු කරන මේක පෘථිවිය හරි මැද. ඒ කියන්නේ ඒ හරි මැදට ඉර ඉලක්ක වෙන දවසට ගලක් ඒකට නම් කරලා ඉලක්ක ගල කියලා ලක්ගල කියලා. ඒ මහා රාවණ ඉතිහාසයේ අවසන් රාවණවරයා. ඒ වැඩසටහනේ අන්තර්ගතයි. හැබැයි මේ තවත් අවුරුදු දෙකක් ගියාට පස්සේ අද නාසා ආයතනයේ කිව්ව එක දැන් නාලිකාවල පුවත් බවට පත් වෙලා තිබෙනවා. ඇත්තටම කන්දගම් මහත්තයා අපි එතනින් කතා බහ ආරම්භ කරමු. ඔබතුමාට මොකද හින්දා මට නම් පුංචි ආඩම්බරයක් හිතෙනවා. නාසා ආයතනයට කලින් ඒ ගැන කිව්ව කෙනත් එක්ක නේද මම මේ අද සාකච්ඡාව කරන්න කියලා. ධනුස් මම සන්තෝෂ වෙනවා මගේ මුතු මිතු ගැන. ඒගොල්ලෝ මගේ පස්සෙන් ඉන්නවා. මම ඒක හොඳටම විශ්වාස කරනවා. එතකොට ඒ හින්දා මම ලියාපු පොත් දෙක කල්යල් බලා ගොවිතැන් කිරීම සහ සබාදාන් ගොවිතැන කියන පොත් දෙක පිදුවේ මං ඒගොල්ලන්ට. තව පොත් 100ක් ලිව්වත් පුදන්නේ ඒගොල්ලන්ට. ඒ පිදුමේ තියෙන ඔසකීය මීමුත්තන්ගේ දේශීය ඥානය බියක් හැකක් නැතුව රැකගෙන මගේ පරපුරේ වීරෝධාර ගොවියන්ට වන්න පස මලක් කොට ඒ ගොවියෝ තමයි මට ඒ පරිදි දුන්නේ. ඒ වීරෝධාර ගොවියෝ ඔවුන් විශ්වාස කරපු ගොවියෝ. එනිසා මම ඔවුන්ගේ ඉතිහාසය අපේ වීරෝධාර ගොවියෝ ඉතිහාසය හොයනකොට ලෝකෙ හිටපු අවසන් රාවණවරයා ඒ කියන්නේ සූර්යවංශිකයා. මොකද සූර්යවංශිකයෝ තමයි අවසන් මොහොත වෙනකොට මේ ලෝකේ පාලනය කළේ. අවසන් ඔවුන් නම් කළේ රාවණවරු හැටියට. ඒ රාවණවරුන්ගේ අවසන් රාවණවරයා රවුළු රාවණ ඉඳලා තියෙන ශ්‍රී ලංකාවේ. ඔහු වරදි වැටහිමුල අපේ මිනිස්සු ඉන්නවා. ඔවුන් කියනවා ලග්ගල හිටියා කියලා රාවණ. රජෙකුට ලග්ගලයි ඉඳ සුදුසු නැහැ.
එතන එහෙම ඉඩක් නැහැ. නාරංගම පැත්තේ හැමතැනම මඟ එහෙම ඉඩක් නැහැ. ඔව් එතන සුවිශේෂී තැනක් උට. එතන තියෙනවා පිරමීඩයක්. ස්වභාවික පිරමීඩය. ලග්ගල. ලග්ගල. ඒ ස්වභාවික පිරමීඩය ඉලක්ක වෙලා තියෙනවා එක තැනකට අහසේ. ඒ තමයි හරියටම සූර්යා එතනට ඉලක්ක ඒ පිරමීඩේ තුලට ඉලක්ක වෙච්ච දවස කවද්ද? එදා තමයි සූර්යාගේ රාශිය සූර්යාගේ බලය පෙන්වන රාශිය මේෂ රාශියත් එතෙන්ද එන්නේ. හරියටම මේෂ රාශිය එතෙන්ද එනවා සූර්යාත් එතෙන්ද එනවා. හරිද? සූර්ය වංශික රජෙක් මේ රටේ ඉන්නවා. ඔහු ඉලක්ක කරනවා ඒ ගල. ඉලක්ක කරපු ගල ලග්ගල. මේ තමයි පෘථුවේ හරි මැද. පොතව කියයි ඒක වෙන්නේ කොහොමද? පෘථුවේ මැද කියලා කියන්නේ සමකය. තෝ සමකයේ තියෙන්නේ ඔය කියන ස්ථානවලදී අංශ 6මාරක් පල්ලය. තර්කෙන්න පුළුවන් අනන්තමයි. අනන්තයි නේද? තර්ක උතරේ පල්ලයන් තියෙන්නේ. එතකොට දන්නවද පෘථුවේ කෙලින් හිටගෙන තිබ්බනම් අනිවාර්යෙන් ওই තර්කෙටම එකඟ වෙනවා. පෘථුවේ කෙලින් නේ පෘථුවේ පෘථුවේ අංශක 23ම කැළවෙලා. මාර්තු මාසේ 21 වෙනිදා සූර්යයා සමකයේ මතට එනවා. එතනදා දවස් 23මාරකට පස්සේ සූර්යයා ගමන් කරනවා හරියට මෙතනද ඉලක්ක ගලට. එතකොට මේෂ රාශියේ කුල මේට අවුරුදු ගානකට කලින් සාගල නුවර හිටපු සක කියන රජුරුවන්ගේ කාලේ සූර්යයා පෘථුවේ හරි මැදට ආවා ඒ මාර්තු මාසේ 21. හරි මැදට සමකයට. ඔය දැන් අපි කියන තැනට. එදාම සූර්යයා මේෂ රාශියත් ඒ කුලට ආවා මාර්තු මාසේ 21. එතකොට මේෂ රාශියට සූර්යයා පැමිණීමත් ඊට පස්සේ එදාට හරිය පෘථුවි හරි මැද පිහිටීමත් ඉලක්ක කරලා ඒ සකරජ්ජුරෝ දියුණු කළා ජ්‍යොතිෂය. එඳ සකරජ්ජුවන්ගේ මරණයෙන් පසු සකරාජ වර්ත කියලා පටන් ගත්තා. මේ තමයි සාර්ථක මිම්මත් තිබිච්ච තැන මේ තාරකා විද්‍යාවේ තාරකා. එයින් පස්සේ ක්‍රමානුකූලව සූර්යයා මේෂ රාශියත් අතර උඩට එනවා. උඩට එනවා. එතකොට දැන් මේ වෙනකොට මේෂ රාශිය හරියටම ලංකා උඩ ලංකල උඩ තියෙනකොට තමයි සූර්යයා එතෙන් ගමන් කරන්නේ. හැබැයි එතකොට එහෙනම් මේක ලෝක මැද නෙමෙයිද අද? එහෙම නැහැ කියනවා නම් කාට හරි කියන්න පුළුවන්කම තියෙනවා නම් පෘථිවිය කෙලින් කරන්න කියලා. පෘථිවිය කෙලින් කළොත් ලංකාව හරියටම තමගේ මැදට යනවා. හරිද? ඉතින් ඒ හින්දා හරිම වැදගත් පිහිටීමක තමයි අපි මේ ඉස්සරහා මට ඉස්සරහා තියෙන ලග්ගල තියෙන්නේ. මම දැන් ඉන්නේ ලග්ගල පාමුල. මේ ලග්ගල පාමුල රවුමක් ගැහුවොත් ලග්ගල ඉඳලා ඒ කියන්නේ ඒ කන්දේ ඉඳලා ලනු කැල්ලක් අරගෙන මේක මේ ඇලහැර එතකොට අර පැත්තෙන් ගෙඩිගේ ඒ පැත්තෙන් ගිහිල්ලා අර පැත්තෙන් කොහෙද එනවා මේකට කියන්නේ සෝනුත්ව පන්සලේ සෝනුත්ව පන්සලේ ඒ පැත්තෙන් මේ රවුම එනවා මේ රවුම තමයි වටින රවුම මේ වටින රවුම මේ රවුම හැදෙන්නේ මේ රවුම හැදෙන්නේ චන්ද්‍රය අවුරුදු 72කට සැරයක් එක අංශකයක් පෘථුවිය අදිනව පස්සට පෘථුවිය අදින ඇලය. එතකොට අංශක 23මාර ඇලයකින් සූර්යයා කැර පෘථුවිය කැරකෙනකොට ඒ ඇලේින්ද කවයක් වදිනවා. එතකොට මේක දන්නවා අපි පුංචි කාලේ පොල් කට්ටකට කෝටුවක් පොල් කට්ටක හිලක් හදලා කෝටුවක් හයි කරලා කරකවනවා බම්බරේ වාගේ. කරකෝල එක තැනකදී මේක ඇල වෙනවා වැටෙන්න ඔන්න මෙන්න ඊට වැඩි ඇලුනොත් වැටෙනවා ඒ තමයි අංශක 23මාර ඊට වැඩි ඇලවෙන්න බැලුනොත් වැටෙනවා අංශක 23මාර පෘථුවි ඇලයට වැඩි ඇලුනොත් වැටෙනවා එතකොට එහෙම නැත්තම් ඒක කරකෙන්න ඕනේ ඒකද එතකොට ඒ ඇලවීම නිසා ඒ ඇලවීම දික්කලොත් අපි එතන ඒ අර මේ පෘථුවියේ උත්තර ධ්‍රවය උතුර දික්කලොත් ඒ ඇලවීම නිසා ඒක කවයක් වදිනවා අහසේ සම්පූර්ණ කවයක් වදිනවා. ඒ කවේ ඇසේ තමයි පෘථුවිය තියෙන්නේ. හරියට මේ කවේ ඇසේ පෘථුවිය තියෙන්නේ. අන්නේ අංශක 360 එක අංශකයක් අවුරුදු 72කට සැරයක් චන්ද්‍රයා අදිනවා. ඇදලා 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 ගිහිල්ලා 360 වැඩි කිරීම අවුරුදු 72කින් අවුරුදු 25920කදී තමයි ආපේ හිරපු තැනට එන්නේ. ඒ තරම් දීර්ඝ කාලයක් තුල වෙන වෙනසක්. ඔව් මීට කලින් ගෙඩිගේ හදිගුරුකට එතන තමයි ඔය ඔක තිබිලා තියෙන්නේ. ඒක දැන් ගිහින් ගිහින් ලග්ගලට ඇවිල්ලා තියෙන්නේ මේ මේ ඇලහැට ඇවිල්ලා තියෙනවා. ඔහොමම ගිහිල්ලා සෝනුත්තර පන්සලට යනවා. එහෙම ගිහිල්ලා ආයෙත් ලග්ගලට ආයෙත් එනවා කොහේටද මේ ගෙඩිගේ ගාවට. මේ කවය ඉඳගෙන තමයි ඔබතුමා මේ කතා කරන්නේ. මේක මහා පුදුමාකාරයි. මෙතන තමයි ගුරුත්වාකර්ෂණ බලය අඩුම තැන. පෘථුවිය.
මේ මේවා ඇඟේ මයිල් කෙලින් වෙන ප්‍රකාශ එකතකින් කිව්වට පස්සේ අනිත් එක මේ සාකච්ඡාව කරන්න තියෙන වැදගත්ම ස්ථානේ ඉඳන් තමයි අපි මේ කතා බහ කරන්නේ ඔබතුමා කිව්ව විදියට එහෙමනම් මේ ගුරුත්වාකර්ෂණයේ අඩුම තැන සහ මේ සියලු වටපිටාව සදිච්ච තැන ඔබට මේ වෙනකම් ප්‍රශ්නයක් තියෙනදී මටත් ගැටලුවක් තිබ්බා එහෙමනම් ගෙඩිගේ නෙවෙයිද මේ මේ වෙනතනක්ද මෙතන එක එක මත එනවා ඔබතුමා බොහොම අපූර්වවට මේවා පැහැදිලි කරා වෙලාවකට මට හිතාගන්න බෑ මේක ජ්‍යොතිෂ්‍ය වැඩසටහනක්ද භූගෝල වැඩසටහනක්ද මොකක්ද කියන එක හැබැයි මේ සියලු දැනුම් පද්ධතිය එකයි නේද කන්දගම් මහතේ හෙලයන් සතු එහෙමත් නැත්නම් අපේ ප්‍රෞඩ මේ හෙල සියලු පිරිස සතුව මේ සියලු දැනුම් සම්භාරයේ තිබුණා නේද එහෙම නැත්නම් මේව කොහොමද කොහෙන්ද මේව මොන පරීක්ෂණ කරලාද මොන ලැබ් එකෙන්ද මේව එළියට ආවේ මම මේ සීහෙල ගමේ එක තැනක කොටුවක් හදලා තියෙනවා ගල්ලනේ කෙළවර මම හදන්න හදන්නේ ගල්ලන පාමුල තියෙන ජලාශයක් පොඩි ජලාශයක් ජලාශයේ මම හොයන්නේ ජලාශයේ තමයි ජලයේ තමයි ජීවය ආරම්භ වෙන්නේ ඒ හින්දා ඒ ජලයේ ජීවය ආරම්භ වෙලා ඒක පරිණාමය වුණේ කොහොමද කියන එක ඔය බිත්තු සිතුවන් අඳිනවා මට සීගිරි අප්සරාව අඳින්න ඕනේ නැහැ මට අඳින්න ඕනේ ජීවයේ පරිණාමය එතකොට ජීවයේ පරිණාමයට මුල සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යා කියන ඉන්ද්‍ර තමයි මිච්චේ සූර්යා මන් තියලා තියෙන දැන්ටත් සූර්යා චන්ද්‍රයා සහ සියලු දේවල් එතනලා මේ පරිණාමය ශාක පරිණාමය ඇඳගෙන ඇඳගෙන ඇවිල්ලා සත්ව පරිණාමයක් මං ගේනවා එකඟ වුණත් නැතත් මම මට ප්‍රශ්නයක් තිබුණත් චාල්ස්ගේ මේ ඩාවින්ගේ පරිණාමවාදය චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදයේ පිළිගත හැකි තැන් බොහෝ තැන් තියෙනවා වඳුරගෙන් මිනිහා පැවතෙනවා කියන එක මම පිළිගන්නේ නැහැ ඒ වඳුරට තියෙන අකමැත්තෙන් ඉඳලා ඉලවට තියෙන අකමැත්තෙන් ඉඳලා නෙමෙයි ඒක එහෙම වෙන්න බෑ හරිද ඒ වඳුරා වෙනයි මිනිහා වෙනයි ඒක වෙනයි එනනම් බල්ලා සිංහයාගෙන් පැවතගෙන යනවා කිව්වොත් ඒක බොරුවන්නේ බල්ලා වෙනයි සිංහයා වෙනයි එක එක කුලයක් වුණාට එතකොට නමුත් ඒක පිළිගත හැකි තැන් තියෙනවා ඒකේ තැනකදි කියන්නේ හෝමෝ සේපියන් සේපියන්ස් ඉරෙක්ටඩ් කියන සතා හිටගත් එකේන ඒ ලැසි එයා කියන විදිහට ලැසි මුල්ම හිටගත්ත ලැසි ලැසිගෙන් පස්සේ එන්නේ හෝමෝ සේපියන් සේපියන්ස් හිතන සතා තව හිතන සතාගේ පින්තූරය ඇඳලා තියෙන පරිණාමවාදී හරි ලස්සනයි මේක. එයා හිතගෙන එක අත පිසිප ඉස්සරහට දාගෙන අනිත් අත පස්සට දාගෙන කෙලින් ඍජුව ඇවිදිනවා පින්තූරයක් තමයි තියෙන්නේ. ඒකේ මට වෙලාවකට හිතෙනවා අර පිටිපස්සේ අතට පොලිතින් බෑග් එකක දාපු කුණු ගොඩක් එල්ලන්නේ ඇයි පිටිපස්සෙන් විසිකරගෙන ඉස්සරහට යනවා. හරි පරිසර විනාශ කරගෙන මට හිතිලව දිනවා පින්තූරේ ඇයි අපි අඳින්නේ නැත්තේ කාටුන් එකවත් කියලා. දැන් මේ හිතන මිනිස්යාගේ ධිතවිලි ධාරා දිනු වෙනවා. ඒ දියුණු වෙන්නේ විඥාන මානය විමානය ඔහු ගෙනාපු විමානය නිදහසේ සැරිසරපු විමානය ඔහුගේ ඇඟ තුල තියෙනවා ඒ විඥාන මානය ඒ විඥාන මානය අභ්‍යාස කරනවා ඒක තමයි සංසාර පුරුද්ද කියන්නේ සාංසාරික පුරුද්ද දියුණු කරමින් ඔහු ගිහිල්ලා එක තැනකදී ඔහුට පුළුවන් එනවා ඒ විඥාන මානය කියන විදුල තරංගය හිත කියලා තමුන්නාතල අඳුරන ඒ හිත සිරුරෙන් ගලවන්න ඇස්ට්‍රල් බොඩියක අර සමහරක් වෙලාවට බොඩියකින් එළියට ගන්නවා කියන වගේ විද්‍යාත්මක ඔව් ඒක ඉබේ වෙනවා මේක ගලවන්න පුළුවන් මිනිස්සු මැරිලා ගිහිල්ලා ආයෙ පණේනවනේ නමුත් මේක ඕනෑකමෙන් ගලවන්න පුළුවන් ඒ කියන්නේ වෙලාවකට දැන් සමහරක් වෙලාවට අපි දැකලා තියෙනවා වර්තමානයේ වුණත් මම කන්දගමත සමාවෙන්න බලා කරනවා නම් අර එක්තරා චිත්‍රපටයක නිර්මාණය වුණා මේ කට්ටිය මේ නින්දකට යනවා කියලා එක්තරා කාලයක අවුරුදු 500ක 600ක මේ පෘථිවිය ප්‍රශ්නයක් වෙනවා කියලා නින්දකට යනවා කියලා ඇස්ට්‍රල් බොඩි එක වෙනවම අරගෙන බොඩි සම්පූර්ණයෙන් නිදිගත කරලා අන්න ඒ වගේ එකක්ද පුදුමත් මේ කියන්නේ ඒක ඒ තමයි විද්‍යාවෙන් ඔප්පු කරන්න පුළුවන් තැන් ඔය දැන් පුංචි පුංචි තැන් එතකොට මේ සිරුර පිරමීඩාකාර ක්‍රමයකට අපි වාඩි වෙලා පිරමීඩයකට විශේෂ ශක්තියක් තියෙන අපි වෙනම කතා කරමු බමිනාත් එකෝනේ යට මුහුද යට අනිවාර්යෙන් හදිසියේ ක්‍රියාත්මක වෙන පලිංගු වලින් හැදිච්ච පිරමීඩයක් තියෙනවා කියලා මම උපකල්පනය කළා ඒක ඇත්ත පත්‍රයට ලිව්වා ඇත්ත පත්‍රයේ ලිපි 100ක් ලියන එක එකක් තියෙන එක ඒක මම විශේෂ හේතු තර්කත් එක්ක ගෙනාවේ මොකද ඒක අනිවාර්යෙන් වතුරට පීඩෙන්ට වරොත් වෙන නම් පලිංගු පිරමීඩයක් වෙන්න ඕනේ පලිංගු එහෙනම් මේ පලිංගු පිරමීඩය මුහුද උඩ ගොඩබිමේ හදලා තල්ලු කෙරුවද වෙනවම් බලවේගයක් හින්දා ඒක යට කෙරුවද ඒකේ හින්දා බර්මීඩා ත්‍රිකෝණයේ උඩින් යන ගුවන් යානවල ඇන්ටනා අවලංගු වෙනවා ක්‍රියා විරහිත වෙනවද නැව් වලට වෙච්ච දෙයක් නැතුව යනවද කියන එක මම අදත් කතා කරනවා අදත් මම කතා කරනවා මම ලෝක ගුරුත්වාකර්ෂණ බලය ගැන කිව්වා වගේ මම ඒකත් ඇත්තපත්තේ ලියලා දෙනවා ඇත්තට මේ ඒකත් දැන් අපි කතා කරමුකෝ මෙන්න මේ මේක මේක උඩ මේ දේවල් බොහෝ දේවල් මෙතන සිදු වෙනවා මේ ස්ථානය තුල ඔවුන් තේරුම් ගත්තා ඒ තේරුම
තේරුම් අරගෙන ඒ ශක්තියින් ගන්නෙ කොහොමද කියලා පිරමීඩාකාර ක්‍රමයකට වාඩි වෙලා අර දියුණු කරපු මානසික තත්ත්වයක් තියෙන කෙනෙක්. එයා පිරමීඩයේ ඉඳ තුල ඉඳගෙන ඔහු බ්‍රහ්මචාරිව බ්‍රහ්මචාරි වෙන්න ඕනේ. ඇයි ඒ? බ්‍රහ්මචාරි වෙන්නේ ඔහු ඡය කරන්නේ විශ්වයේ තියෙන ප්‍රබලම ශක්තිය ලිංගික ශක්තිය. බෝකිරිමේ ශක්තිය. බෝකිරිමේ ශක්තිය ඔහු ඡය කරනවා. ඡය කරලා ඔහු මේ හිත ගලවනවා. ගලවලා අතීතයට යනවා අනාගතයට යනවා වර්තමානයට යවන්න ඕනේ වර්තමානයේ ජීවත් වෙනවා. එන තුන් කල් බලනවා. කාලකරණය කියන්නේ මේක ඒක තමයි කාලතරණයේ මූලික ලක්ෂණේ තියෙන උතන උ තුන්කල් බලනවා තුන්කල් බලලා බොහෝ දේවල් කියනවා ඍෂිවරු කියනවා තේරෙන්නේ නැහැ ඒක අදට ගැලපෙන්නේ නැහැ තේරෙන්නේ ගැලපෙන්නේ නැහැ ඒ අනාගතයේ තියෙනවා මේ කියන්නේ අන්න එයා ඒක බලලා ඇවිල්ලා මේ සිරුරට රාය රිංගනවා ඔබතුමාට ඕනෑ වුණොත් එහෙම දනුත් මේ වැඩේ කරන්න කරන්න යන්න එපා මොකද එහෙම කරලා බැරි වෙලාවත් ඔබතුමාගේ සිරුර ගැලවුවොත් එහෙම සිරුරෙන් ගැලවුවොත් එහෙම අර කියන ශක්තිය ඔබතුමා වෙලාවට දෙවියෙක් නෙවෙයි. සිරුරෙන් ගැලවෙන දෙවියෙක් වෙන්න ඕනේ. එකෙක් වෙන්න ඕනේ මොකක් හරි වෙන්න ඕනේ. විඥාන මානෙකුත් එක්ක යන්නේ. දෙවියෙක් වෙන්නේ නැයි ගැලවිලා නැහැ මෙතනින්. ඔව්. මිනිහෙකුත් නෙමෙයි. ඇයි? සිත මේක තුල නැහැ. නිකන් ස්ටෝර් බඩියක විතරයි යන්නේ. එතන ඒ අවස්ථාවට කියන්නේ ඍෂි කියලා. ඍෂිවරයෙක්. ඔව් ඍෂිවරයෙක්. හරිද? ඒ සිල්ලමටවත් ඔක කරන්න යන්න එපා. එහෙම කරන්න හාමුදුරුවනම ගියොත් එහෙම කවදා හරි හාමුදුරුවනේ මේවා කරගන්න පුළුවන්. මනස දියුණුයි. බැරි වෙලාවත් ගැලවිච්ච වෙලාවට මල පෙරේතේ රිංගුවොත් මේකට ශරීරය. ඔව් ශරීරයට කියන්නද මම අද ඉඳලා අහවල් හාමුදුරුවෝ නෙවෙයි මම අද ඉඳලා බුදු කියලා කියලා පටන් ගත්තොත් මොකක් හරි තොইলයා. මේක බරපතලකම අවදානම දෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්නම් අනිත්‍යයට තේරෙන්නේ නැහැ. අපිට කරන්න දෙයක්වත් නැහැ. හැබැයි අර ගිය කෙනාටයි ශරීරයට එන්න විදියක්වත් නැහැ. නැත්නම් බලංගුල ආනන්ද මහත්තයා හැමෝම එකතැනදී කිව්වා මේක කරන්න එපා හොඳ නැහැ කියලා. මොනවද ඒක පැහැදිලිව කිව්වා. දේශනා කළා. මොහොම පැහැදිලිවම. එතකොට ඒ හින්දා අන්නේ දියුණු මනසක් තියෙන ඍෂිවරයෙක් මම ඊතර තියන්න නාඳුනන ඍෂිවරයාගේ ස්මාරකය. ඔබට ඕනේ වෙන්නේ ඔබතුමාගේ ගෘහ නිර්මාණ ශිල්පයේ දියුණු කර ගන්න නම් ඔබතුමාගේ ගින්ගේ පිළිම දිහා බලපුවහම පේන්නේ ඔබතුමාට මය දානව කියන ඍෂිවරයා. ඔබතුමාට ඕන නම් ඉගෙන ගන්න පොතපත හදාරන්න අතීතයේ මෙනෙහි කර ගන්න නම් මූණමුර ඍෂිවරයා වනේ ඔබතුමා බලන්නේ මූණමුර ඍෂිවරයාට ආචාර කරන්නේ. ඍෂිවරයා ආවේ සෙවේ. ඔව්. තේරුණා නේද? මේ විදිහට එහෙනම් මගේ නාඳුනන ස්මාර සිසුවරයාගේ ස්මාරකයේ තියන්න මට ওই අදහස එන්නේ බර්ලින් නගරේදී. මම ජර්මනියට යනවා බර්ලින් නගරයට. මට බලන්න තිබුණේ වද හිටර්ගේ වදකාකාරයත් නාඳුනන සොල්දාදුවාගේ ස්මාරකයත්. නාඳුනන සොල්දාදුවාගේ ස්මාරකයත්. මොකද බර්ලින් තාප්පේ බිඳ වැටෙන්නේ තීන්දුවක් වැරදි තීන්දුවකින්. ඒ තීන්දුව අරන් තිබුණේ නැහැ මේ තාප්පේ කඩන්න. නමුත් කතාව ගියා. මේක බිඳ දාන්න තීන්දුව ගත්තා කියලා මිනිස්සු කෑ ගහගෙන පෙරලනවා සොල්දාදුවන්ට මේක අරස කරපු කිසි දෙයක් කරන්න දෙයක් නැහැ තාප්පේ බර්ලින් තාප්පේ බිඳ වැටෙනවා යුද්ධය අවසන් වෙනවා එහා පැත්තෙන් ගහනවා වික්ටරි ටවර් ජයග්‍රහණය කුළුණ එක පැත්තක ඒ ගහන්නේ ඕන ලෝකේ ඕන ජයග්‍රහණයක් කළොත් එතන ගිහිල්ලා සමරන්න පුළුවන් එතන ගිහිල්ලා අනිත් පැත්තෙන් ගහනවා සෝවියට් රුසියාවේ ඔය පැත්තේ කඳවුරේ නාඳුනන ඍෂිවරයාගේ ස්මාරකේ සොල්දාදුවාගේ ස්මාරකේ ජෙරමියස් මල් පාත්‍රය දෙක රතු පාට පිපෙන දිගටම අපිට තියෙන ජෙරමියස් මල් දෙයක් කඩාගෙන ගිහිල්ලා ඒ කියන්නේ මගේ පුතා යුද්ධෙදි අතරමං අතුරුදහන් වුණා නම් මම මේ යුද්ධේ හිටියා නම් මට මේ පුතා කියලා ඉතාලියෙන් මල් දෙකක් ගෙනහැල්ලා අර එතන තියෙන අර මල්ලාසනේ තියලා මට උත්තමාචාර කරලා ආපස්සට එන්න තියෙන්නේ ඒ වගේ පුතා කියලා හිතාගෙන. ඒ වගේ මේ ඍෂිවරයාගේ ස්මාරකය ගහන්න මට සිතුවිල්ල ආවේ මේ මෙතන තිබුණ බලයත් එක්කලා. අද මෙතන තියෙන බලයත් එක්කලා. ඒ හින්දා තමයි මට බොහෝ විටක උපකල්පනය කරන්න පුළුවන් දේවල් වෙන්නේ. උපකල්පනය කරන්න යම් කිසි සිතුවිල්ලක් එන්න මාචාර්ය කාලෝ පොන්සේක මාතකලා මේක තර්ක කළා. යම් කිසි දෙයක් විද්‍යාඥයෙක් නම් පරීක්ෂණය නිරීක්ෂණය නිගමනය. පරීක්ෂණය නිරීක්ෂණය නිගමනය කරන්න නම් යම් උපකල්පනයකට එළඹෙන්න ඕනේ. සිතුවිල්ලක් එන්න ඕනේ. ඒ සිතුවිල්ල ඔක්කොටම එන්නේ නැහැ. ඔහු කිව්වා බොහොම පෑදිරු කිව්වා. ඔක්කොටම එන්නේ නැහැ. ඒක එන්නේ බොහොම දියුණු මානසික තත්ත්වයක් තියෙන මිනිස්සු. ඔවුන් අද කඳුනන්නේ විද්‍යාඥයෝ හැටියට. අයිසෙක් නිව්ටන්ලා වගේ එහෙමයි තමයි. එතකොට ඒ උපකල්පනයට එන්න නම් ඒ වගේ දෙයක් තියෙන්න ඕනේ කියන කාරණාව මට එන්නේ මෙතෙන්දී. විද්‍යාවත් එක්ක ගලපන්න පුළුවන් මේක. අද තියෙන විද්‍යාව හොයාගත්ත සමාර්ථයන්. අද විද්‍යාවේ සමාර්ථයන් හොයාගෙන තියෙනවා. ඉස්සරහට ඉතුරු ටික හොයා ගන්නවා. අපි මේ ඉන්නේ කලි යුගේ.
අපි කෘතයුගය දුයිපාර තේත්‍රා පවකරක නැවිල්ලා පරමාවස අවුරුදු 100ක් වෙච්චි කලියුගයේ මේ දැන් අපි ඉන්නේ. කලියුගය ගැන කියනකොට කලියුගය ගැන කියනකොට විස්තර කරනවා Hindu ආගමේ විද්‍යාව උපරිම දියුණු වෙන්නේ කලියුගයේදී. ඒ දියුණු වීමේ ප්‍රතිඵලය තමයි විද්‍යාව විසින්ම ලෝකේ විනාශ කරනවා. හරිද? විද්‍යාව විසින්ම ලෝකේ විනාශ කරනවා. අස්පනා පිටේ වල සාක්ෂි තියෙනවා. සාක්ෂි තියෙනවා. එතකොට ඒ කලියුගයයි අනාගතයේදී විද්‍යාඥයෝ මේක නිවැරදි කරයි. හැබැයි ඊට කලින් දියුණු මානසික තත්ත්වයක් තියෙන අය උපකල්පනය කරලා යම් යම් අදහස් ප්‍රකාශ කරයි. දැන් අපි කතා කළොත් එහෙම යොහන්නි බෝඩි. ඔහු හොයාගන්නවා සෙනසුරුගෙන් එහා පැත්තේ තව ග්‍රහලෝක තුනක් තියෙනවා කියලා. හැබැයි ඍෂිවරයෙක් ඒක ඊට කලින් කිව්වා. ඒ කාකබුංජර මහිටසි. කාකබුංජර මහිටසි කියනවා තව අවුරුදු 600කට පස්සේ ඉන්ද්‍ර වරුණ යම කියලා ග්‍රහලෝක තුනක් පෘථිවියට පේනවා කියලා. ඊට පස්සේ ජොහාන්නි බෝඩි ගණිතමය සංකල්පයක් හදලා ග්‍රහලෝක අතර තියෙන අන්තර් දුර හරියට ලියනවා. හරියට ලියලා ඒකේට 10ක් එකතු කරලා හතරෙන් බෙදලා ඔහොම මහා පළලව කරලා නියමයක් හදුවා. ඒ නියමයේ තිතට හරි. ඒක වරදින්නේ බ්‍රහස්පති සහ අඟහරු අතර. බ්‍රහස්පති සහ අඟහරු අතර තියෙන ග්‍රහලෝකයක් තියෙන්න ඕනේ. ඒක නෑ. ඒඳයි බෝඩිගේ මේ මතය හැලුවට ලක්ුනේ. හැබැයි ඒ මතය ඔසේගේ තරුණ විද්‍යාඥයෝ දෙන්නේ සෙරස් කියන ගල් කෑල්ල හොයාගන්නවා. ග්‍රාහකය සෙරස් කියන ගල් කෑල්ල හොයාගන්න ඔය අඟහරු සහ බ්‍රහස්පති අතර. අතරතුර. ඊට පස්සේ තමයි හුවෙන්නේ ගල් කෑලි වලල්ලක් තියෙනවා ග්‍රාහක වලල්ලක්. බෝඩි හරි. ඒ ගිහිල්ලා බෝඩි නෙප්චූන් යුරේනස් ප්ලූටෝ හොයාගත්තා. ප්ලූටෝ හොයාගත්තා. එහෙනම් ඉන්ද්‍ර වරුණ යම කාකබංජර මහයිසේ කිව්වේ අතීතේ බලලා අනාගතේ අතීතේ ඉන්න අතීතේ වර්තමාන අනාගතේ බලලා තවත් මොනවද කතා කරන්නේ. එහින්දා මේ පෘථුවිය දෙකද වෙන බව කෑලි කෑලි වලට කඩලා යන බව මේක පාවෙලා කෑලි කෑලි යන බව කිව්වේ වෙගනර්ගේ මහද්දීප ප්ලාවිත කල්පිතය. මහද්දීප කැඩලා ගිය මහද්දීප ප්ලාවිත කල්පිතය ඔය කතා කළා. අදත් ඒ කල්පිතේ ක්‍රියාත්මකයි. අද ගොඩබිම ගොඩක් උතුරට ගිහිල්ලා අද අංගාරලන්තේ සහ ගොඩ්වානලන්තේ ගොඩක් තියෙනවා. එහෙනම් වෙන්නේ මොකද්ද? අංගාරලන්තේ හැරෙන පල්ලට. එහෙනම් මහා රාවණ කුඩා රාවණ වතුරට වහිනවා. දැන් ඔන්න උතර තමයි හරි වැදගත්ම දේ. මොකද අර ප්‍රවෘතිය මම දැක්ක නාසායතන එලි කරපු දේත් කන්දිකම් මහත්තයා මේ මධ්‍ය ලක්ෂ්‍ය එහෙම නැත්නම් මේ ගුරුත්වාකර්ෂණය. එයාලා කියන ගුරුත්වාකර්ෂණය අර බර අනුවනේ බලන්නේ ඕස්ට්‍රේලියාවේ නැත්නම් නිව්සීලන්ඩ් වල හිටිය කෙනෙක්ගේ බර වැඩි. ඊට පස්සේ ලංකාවේ දකුණු බඩ මුහුදු වෙරළට ආසන්න කෙනෙක්ගේ එයා මාවට පස්සේ බර අඩුයි. මෙන්න මෙහෙම සංකල්පයක් දෙන්නේ. හැබැයි එතකොට දකුණේ මේ විදිය වේයක් වෙන්න පුළුවන්ද? ගුරුත්වාකර්ෂණය අඩු වෙන්න පුළුවන්ද දකුණේ? මොකද්ද මේ සම්බන්ධය? එකම වේගය යන එකම ප්‍රමාණයේ චන්ද්‍රිකා දෙකක් එක දුරකින් තියලා යවනකොට ලංකාව උඩින් යනකොට පෙන්නන බල එක චන්ද්‍රිකාවකින් පෙන්නන බර ඒ කියන්නේ ගුරුත්වලය වැඩි වෙනවා එයා පැත්තට යනකොට, මැලේසියාව පැත්තට යනකොට. එතකොට අනිත් එක එතෙන් එනකොට ඒකේ අඩු වෙනවා. හරිද? ඔව්, මුලින්ම පරීක්ෂණ කරලා තිබුණේ එහෙමයි. ඔව්, එකම වේගය යන මේව දෙක. එතකොට ඒක උඩ උන් හොයා ගන්නවා මෙතන ගුරුත්වන බලය ගුරුත්වාකර්ෂණ බලය අඩුම තැන කියලා. ඔව්. ඒක වැඩිම තැන අනිත් පැත්තේ තියෙන බ්‍රහ්මීඩා වල ඒ පැත්ත වෙන්න පුළුවන්. අනිත් පැත්ත වෙනවා. වැඩිම තැන. අඩුම තැන දැන්ට අනාසායතන හොයාගෙන තියෙන මෙතන. මෙතන තමයි වටිනම තැන. ඇයි? මේ ග්‍රහලෝකේ අතහැරලා අපිට යන්න ඕන නම් ලොකු ගුවන් යානයක් අපිට උස්සන්න ඕන නම් පන්න යවන්න ඕන නම් ගුරුත්ව බලය අඩුම තැනින් එපා යන්න. ඒක නේද ආතති ක්ලක් කියන්නේ? ඔහු කියනවා ඔහුගේ කෘතියක සිරිපාද කන්ද උලින් අනාගතයේ සෝපානයක් හැදෙනවා කියලා අභ්‍යවකාශයට යන්න නොතන නොපෙනෙන තන්තු වලින්. නොපෙනෙන තන්තු තවත් විග්‍රහ කරගන්න දෙයක් නැහැ. යක්ෂ ගෝත්‍රිකෝ මේවට කිව්වා. ඒවට කිව්වේ මේ තන්තු ගැන ඔවුන් කතා කරලා තියෙනවා යක්ෂ ගෝත්‍රිකයෝ. නොපෙනෙන තන්තු ගැන? නොපෙනෙන තන්තු. ඔවුන්ගේ භාෂාවෙන් මොන විදිහට සඳහන් වෙනවද? නොපෙනෙන භාෂාවෙන් ඔවුන් ඇත්තට මේවට කියන්නේ ඔවුන් එක ලස්සනට කියනවා දාලිස්ස කිරණ. කේසර සිංහයාගේ පාද මේ මයිල් වල පාට දාලිස්ස කියන සූර්ය කියන ඒව තුලින් එන ශක්තියන් පිළිබඳව ඔවුන් ලස්සනට විස්තර කරනවා. ඒ විස්තර කරනවා විතර ඔවුන් තරම් විස්තර කිරීමක් මම දැක්කේ නැහැ තව කවදාවත්. මම වෛරස පිළිබඳව මහා පරීක්ෂණ ගොඩක් කරන්නේ ඔවුන් මට දුන්නේ ගියකින්ද. ඔවුන් වෛරස වලට කිව්වේ කුණ්ඩවාරි. එතකොට ඒ කුණ්ඩවාරි වෛරස. එතකොට ඒ වෛරස ඉස්සරහාදී මේ යුද්ධෙදි පාවිච්චි කරන බව අපි දන්නවා.
වයිට් හවුස් යුද්ධකදී සොල්දාදුවන්ට දානවා කියලා. ඒක නම් මුතුන් කතා කරන්න දෙයක් නෑ. වසංගතාව විදිහ අපි මීට කලින් සාකච්ඡා කරලා තියෙනවා. අර සෝමානි කතාවේදී ඇත්තට මේ කියන්නේ කිසියම් ශක්තියක් ප්‍රයෝගී කරගෙන ඔය කියන විදිහට මේ සඳහනක් වෙන්නේ ඔබතුමාගේ අර දැක්වීමට අනුව. ඔව් ඒක උඩ එතනින් පුළුවන් අඩු අවම ශක්තියකින් අභ්‍යවකාශගත වෙන්න. ඒ හින්දා මේක විදේශිකයෝ හරි කැමති මේ කලාපයට. මේ කලාපයට හරි කැමති. අපිට වටිනාකමක් නැති වුණාට ඔව් කෙලහලාගෙන ඉන්නවා මෙහාට. මේකට එන්න. මේක තමයි වටිනම තැන. නිකන් නෙමෙයි ආතසික් ලක් ලංකාවට ආවේ. මම අදත් සැක කරනවා. එයාවේ මේ රම්මුතු දුව චිත්‍රපටිය ගහන්න නෙමෙයි. ඔව් ආවේ කුඩා රාවණ සහ මහ රාවණ පිළිබඳ සත්‍ය කතාව හොයාගන්න. මොකක්ද ඇත්තට මේ කතාව හැංගිච්ච කතාව මේ වැඩසටහනෙත් අවශ්‍යම වෙන දේ වැදගත්ම කරුණ ඒක. ඉතින් ඒ හින්දා මේ කතාවයි කන්දගම් මහත්මයා මේ NASA එක හොයාගත්ත මේ දකුණු පළාතේ ගුරුත්වාකර්ෂණ අඩු එක අතර සම්බන්ධය තියෙනවා. අනිවාර්ය සම්බන්ධයි. ඔවුන් එදා ඉඳලම මේකට ඉවල්ලලා ඔවුන් දැනගත්තා මේ තොරතුරුත් එක්කලා. ඒ වෙනකොට මං හිතන්නේ ලංකාවෙන් සම්බන්ධ වෙන්නේ රමුතු දූවට සහකාර සහාය අධ්‍යක්ෂකවරයාට හැටියට ගවනි පොන්සේක. මට මතකයි මගේ මතකේ නිවැරදිද? එයින් පස්සේ ඔවුන්ගේ ෆිල්ම් ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටිය. ඔවුන් ගහන්න උතන බැස්සේ ඔය මුහුදපතුලට වයින් නීත්‍යානුකූල අවසරයක් ගන්න. ඒ නීත්‍යානුකූල අවසරයෙන් ඔවුන් බැස්සා. ඒ කතාවත් අපිට චුට්ටක් මතක් කරනවා. මේක කුඩා රාවණා මහා රාවණා කියලා හැදෙන්නේ කොහොමද? මේක ඉතිහාස කතාව ඔබතුමා දන්න විදිහට අපිට එලි කරන්න පුළුවන් විදිහට පොඩි ඉතිහාස රාවණ කතාවෙත් තියෙන කතන්දරයක් තියෙනවා. මේක ඇත්තටම ලොකු රාවණ කතන්දරයේ බොරුවක්ම නෙමෙයි. මා ඒ රාමයිනේ සඳහන් වෙන කතාව. ඇත්තක ඇත්තක් නෙමෙයි. හරිද? මොකද බොරුවක් තියෙනවා. ඕනෑම වස්තු බීජයක් මත ඕනෑම නිර්මාණයක් කරන්න පුළුවන්. ඒක තමයි සාහිත්‍යය. හැබැයි වස්තු බීජය සත්‍යයක්. හරිද? කතාව බොරු වුණත් වස්තු වුණත් වස්තු බීජය සත්‍ය. ලස්සන කරන්න හැඩ කරන්න සාහිත්‍ය දාන්න පුළුවන්. එතකොට ඒක තුල මේ කතාව හැංගිලා තියෙනවා. ඒ කියන්නේ මේ රාවණ උරුගේ බලය තිබුණේ දකුණේ කියන්නේ. මේ මේ දූපතේ දකුණේ පල්ලය. රෝහණ දීපේ රාවණ මේ සියලු දේව සමානද තිබුණා. මේවා යට වුණා. ඉතිහාසයේ යට වෙච්ච එක තැනක් කියන්න. ඉතිහාසයේ කාවන්තිස්ස රජුගේ කාලේ මුහුද ගොඩට එනවා. ඒ ගොඩට ආපු එක කිතුල්ගල් තේකන් එනවා. ඒ වතුරට කිතුල්ගල් තේකන් එනවා. කිතුල්ගල්ට එනවා කියනවාගෙන කවුරුත් සැක කරන්න ඕනේ නැහැ. හේතුව තමයි බොහොම අඩු මුහුදු මට්ටමක් තමයි කැලණිගගේ නිම්නයේ තියෙන්නේ යටියන් තොටට යට වෙන තොටට එනකන්. ඒක දහම්වල කියලා නම් මෙහෙම හැදෙන්නේ අපිට. ටික යටිවන තොටට එනකන්. එදායේ ඉසිති ඉසිල්ල මු යනවා කිතුල්ගල්ට යනවා. කිතුල්ගල්ට කොහෙද මුහුදු බෙල්ලෝ? එහෙමනම් බලංගොඩ මානවයා මුහුදු බෙල්ල කටු අරන් ගිහින් ගල්ලනේ කාලා තියෙන්නේ කොහෙද? එයා මේ කොළඹට ඇවිල්ලා අරන් ගියාද බෙල්ල කටු බෙල්ලෝ? මේ 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 ජලය මෙහාට ඇවිල්ලා තියෙනවා. අද වුණා සංවැලට එනකන් කරදී එනවනේ. එදා ඒ අර අර කවුද හාමුදුරු කෙනෙක් තෙල් කටාර මට දාපු කතාවට සම්බන්ධ කරලා කතා කරනවා. එදාත් සිද්ධ වුණේ ගිලිල මතුවීම. ඕනෑම උත්ප්‍රසිත වීමක් වෙලාවේ ගිලා බැහිමකුත් සිද්ධ වෙනවා. අද වර්තමානයේ සුනාමිය කියලා හැඳින්වුවා. එදා උත්ප්‍රසිත වෙලා තියෙන කොත් මලේ. කොතක් වාගේ තියුණු මලේ. ඒක ගිනි කඳු විධාරණයක්. ඒ තියෙන යකඩ හොඳ යකඩ. එන්න කොත්මලේ යකඩ අදත් ප්‍රසිද්ධ යකඩ. එතන ඒ වෙලාවේ මේක මෙහාට එන්නේ. මෙන්න මේ කලාපේ තමයි අපි ඉන්නේ. බූතට්ටු පැටලෙන කලාපයක. කවදා හෝ දවසකදී උතුරේ ගොඩබිම වැඩි වෙලා යම් කිසි හේතුවක් උඩ මොකද සූර්යයා දැයියන්නේ අංශක 23මාරක් තමයි උතුරට ඇලවෙලා තියෙන්නේ. මොකද පෘථිවිය ඇලවෙලා තියෙන අංශක 23මාරයි. මේක අංශක 24.8ක් ඇලවෙනවා. 23.8ක් දවස දක්වා වැඩි වෙනවා. ආපහු 21.4 දක්වත් අඩු වෙනවා. මේක වෙන සිද්ධිය විග්‍රහ කරන්න ඔබතුමාගේ මට මේ තියෙන පුංචි පැය ගන්න මදි. ඒකත් මේක වෙනම භූගෝල පාඩමක් වෙනවා එහෙම නෙවෙයි. පාඩමක් වෙනවා එහෙම නෙවෙයි. ඒ වෙනකොට එහෙම වෙනකොට රාවණා ඉස්සෙන්නේ නැද්ද? කුඩා රාවණා මහා රාවණා ශ්‍රී ලංකාව මීට වැඩි වැදගත් වෙන්නේ නැද්ද? එහෙම නැත්නම් මහා වෙගනර්ගේ මහද්වීප ප්ලාවිත කල්පිතේ ක්‍රියාත්මක වෙලා ලංකාව ඉන්දියාවෙන් තල්ලු වෙලා පල්ලෙහාට යන්නේ නැද්ද? ඕස්ට්‍රේලියාව පැත්තට මැඩගස්කරේ ගියා නම් ඕස්ට්‍රේලියාව ගියා නම් මේකටත් යන්න බැයිද? යනවා. කොයිල මොතරි යනවා. ඒ යනකොට පිපිරීම සිද්ධ වෙනවා. මොකද මේ පෘථුවේ ශ්‍රී ලංකාවේ මැද්දෙන් ඉරක් කැඩලා මේක දෙකට කැඩෙනවා. ඒ කියන්නේ මේ අපි දැන් ඉන්න ශ්‍රී ලංකාව දෙකට කැඩෙන්න දෙන්නේ නැහැ කියලා කියනවා. දෙකට කැඩෙනවා. දෙකට කැඩෙන්නේ ඒකේ විද්‍යාත්මක ලක්ෂණ මම කියන්න. ඒ ඉර මේ විද්‍යුත් කොහේ කොහේ හරි සාක්ෂි මතුවලා තියෙනවා. සාක්ෂි මතුවලා කින්නියාව ඉඳලා පදලංගලට එනකන් උණුතුරුලින් තියෙනවා. කින්නියාවේ උණුතුරුලින් තියෙන්නේ. පදිය තලාවේ උණුතුරුලින් තියෙන්නේ. පදලංගල උණුතුරුලින් තියෙන්නේ. ඒ දිග මැද තියෙනවා උණුතුරුලින් නෙමෙයි බුබුලු තියෙන්නේ බුබුලු.
bubulu bubulu kete gila waturu balan hunu hunu gendekan suwadai me prut me ke pupur la diende e pipuri ma tulim mudu waturu udah te enak kota ewa hari amutu e lunu muka tu hindi ka hurikal tatuling udah te enak kota ewa hateno api dan mana api sana gaya sendu e mani botle kete hulu hunu hunu tika dala hunu waturu tika dala iyang kali dala itu pasti e kana balu ba kai kerla oka kata gahala api oka hulam pur la udari. Ini dia mereka tu lah kreatif ni hulu gal ta alunu atau lah teka na gulat eh. Ini kalau pada paliya talawa ini ada ini kotah mudah macam paliya tu neng unu atau lemeh kelim mau unu atau lemeh. Ini kalau bibile dihati, kalau bubulu ni bibile. Ini ni unu atau lemeh. Hah, unu atau lemeh. Namu tar gendakang atau lemeh. Ini kabil lah, mata leh kabil lah, mata leh bubulu ini kotah. Ini teka. Ini kabil lah naal lepiti. Dekin dekin kotah. Ini bubulu. Ating atau leh beragahan lagi lah kini oke. Amat behalah tu, berakahan sah dia heino. Berakahan sah dia. Kalau kan dia le behalah dia berakahan heino. Behalah, berakahan sah dia halah dia. Berakahan sah dia ni ada bumbunggalah ada ini sah dia. Waktu tu nak buat apa? Cakman rogol tu honda agi lagi no. Gendakan waktu tu ni, tu anda ten. Ada dek. Itu kan me pelmin kari no. Pelmin kari ni bukan. Tapi hilir cawe. Tangguh hilir ni patang kata ni. Mangi tadi Mei warga winda di wedding Mei buka kumpulan permainan langgang-langgang sendiri bicara warga winda semaharak kelapa. Oh, Mei kami mata lepas tu mahanuara heli cehli lalu Mei mahanuara mata heli heli ni, kotmale wagi jala, wajah jala sendiri keluar. Ia jala sendiri kerana tapi pelumis tera tahu, ialah sampunu lalu Nei, ini waktu tu waktu gaman kerana. Hari ini waktu tu hulan tiennu, hulang hulat teka kumpulan tanggala pipini masih sendiri. Hari itu, eh makampan, sama juga, memadu makan tu korang tiupan. Jadi mereka itu ni, barapata lebih nafas. Mereka, eh inda bahu dewa, wenda, ini tiye no. Arah kata apa tapi ayat jod kandiga mati ada engkau ikhyan vidar dakuneh manang guru tua kerjanya aduin dekade balapan mati no tu kuda ravana sama ravana ke balapan mati nanti ekalape oye. Ekalape, ne balapan mati ni me. Kuda ravana, maharavana sah, unge raja bali ada, mungkin haduwe, ada balapan mana sah. Ikan un danang hitiya, dah reshivaru danang ini hitiya, mungkin bishesh satu. Bishesh satu, kita un dekak danang hitiya, bukan apa itu danang hitiya. Gilit ceravana balakutu dakuning yali ihelat isi itu, dawasah. Aniwaring, aniwaring, kau dah hoda wacah, obat mat mai evilane, orang api kuwa kila kian, api kuwa kila kian kau rukut ne, hari tu, okey beti duwe. Sedihin beri no, ok dan na hindam, metana tiennya me balayat tekala, bahu pitrat walol minisu, metana dan mukad chandrika tak, misail tak cerita, tapi istana loko jagda nikala. Itu me penting, itu me sakti penting. Ini misail tika hari hari dah se awakan de, puluang hodam istana tiennya meka, misail yak minasa kala ne puluang kumat tiennya eight mekata, mekata. Unghaya gan doh ne guru tu balai ne prati guru tu balai. Kebetulan saya pada mata kerja dia perhati guru tu balai. Mungkin ada. Inda ananda mangkitan ni Israel le, ek parisere kerpu ek kerulangkawi dengatun neti ekena mangkitan ni. Mangkitan neti ada. Inda, ema benda pulau mereka tahu berarti nama istana. Dan mami tenda villa mami kerana ni benda dia. Matuane puluan tanang wege me gas korang usan ni kau dekira balan. Eita mami mara balai pavici kerana ni ma. Hari, nampak betul. Nampak saya orang tu dekat tempat gas sisi lah. Tiada ni ko mangkitan ne. Siapa lagi kami gas sisi? Mau pilih mana? Betul, awis suatu kerana. Dekat itu agan deh. Siapa lagi kami kan? Api, khususnya sempurna. Berasa rasa nama kerandu ni hindeh. Mami, atur perasaan. Netu ini. Kandiga mahatya api dengar. Kata awas sempurna. Api awasan kallim. Berasa rasa awasan kallimu. Make ini. Widera kandiga mahatya. Mami dekat samarak pelawat. Wartaman ini kek perut ini. Patanggat kami. India nu muhudasri. Tapi besar. Bu tatu atau company eksis. Dewenne pulang tsunami. Tatu keti dewenne pulang. Make kami. Inda melang, awal itu mulat, tapi dengan kan dalam puna langka, awat itu yang tsunami madyastan, kehilangan tibbe, mana betul perancangan kerana kerana negara kita ini memihem, panembide inda tiada tsunami yang kender pulau, angkila poli poli, ingat kita gian, negara itu arab botol deka geti moho, kisiam pola betul bena bena sak, atta dekan dekam mahatya, make me ada hita bende pulau andiad. Bena tamu nasi, bawa ini tamu nasi hari wasa nama tanya, tamu nasi lagi ratah, tamu nasi lagi ipa denda bawa wasa nama tu mula, pas mah belum balan ini, dan mah angkma tu betul mah ipa dulu, pas mah belum balan ini, wasa nama tu. Mereka bahasa nama tu bumi ya. Eka tamai Buddha mandiri itu unua cek darma ya. Awasan mau tu mana kan? Pauti ini Sri Lanka begila. Me Buddha matung ye desi ya. Itu kita itu kan me Buddha matung rekan di pay. Me kau tu Lanka bina sen ni. Lanka bina sen ni me bina sen kerana balai ini mesuri bina sen lah. Buddha matung ni keberi. Ani hari mangai kotor apa dana? Oh ikhina tera ikpan teh me bila sunai me. Em benda. Kita tu meja sahaja tu le, eva ke dia agian atau bi benda dia agen samar. Ani wara, ni muka tu perutu muka tu loko balayak, ahsi ede benda kami la. Gahal lokat la tiennah. E gahal lokul tiennah balaya, awat tak seru koran le beh.
ඒක චුම්බක බල මේ වැදගැනීමේ බලය ගැට ගහලා තියෙන්නේ ගැට ගහලා මේවා එක 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 ග්‍රහලෝකයක් නැති වුණොත් එහෙම මේවත් මේවා නන්නත්තර වෙනවා මේ අනිත් ග්‍රහලෝකෙම එහාට මෙහාට මේ ජ්‍යොතිෂ්‍ය බොරුවන් මං කියන්නේ මේ හරි ජ්‍යොතිෂ්‍ය අපි ගත්තොත් මේ ග්‍රහ රටාවල් එක්ක ඍෂිවරු හැදුව ජ්‍යොතිෂ්‍ය බොරුවන් නෙවෙයි නේද කන්දක මට දැන් අපි උදාහරණයක් ගන්නකෝ මම මේක තේරෙන තරකින් කියන්නම් සූර්යාගේ ශක්තිය තමයි උපරිම ශක්තිය විශ්වයේ තියෙන ජීවයේ තියෙන එතන ඔහු නිස්පාදනය කරන හයිඩ්‍රජන් ටික හීලියම් වීම තුල ඇති වෙන නිකුත් වෙන විදුලිය තරංගය තමයි මේ පුරාම යන්නේ. ඒක ස්වરૂපයෙන් ඔබතුමලා හඳුගෙන තියෙනවා. බල්බ් එකපත් වෙන එක විතරක් නෙමෙයි. දවල් තියෙන ආලෝකය. ගස් කොළන් වල ජීවය. ඔවුන් ශක්තින් සූර්යාගේ ශක්තින් එක රාශියක එකතු කරන හැටි ඔබතුමලා වටහාගෙන තියෙනවා. එතකොට ඒ වටහා ගැනීම උඩ විද්‍යාඥයෝ නොයෙක් නොයෙක් පිමුම් ගන්නවා. ඒක හරි. පිමුම් ගන්න විද්‍යාඥ පිමුම් නොගහන ඒගොල්ලන් නොතේරෙන දෙයක් තමයි දිලිසීම. එතකොට දිලිසීම මේගොල්ලෝ හඳුන්වන්නේ සූර්යාගේ දුස්ස වර්ණාවලිය අංශක 90 ඉඳලා 390 ඉඳලා 86 දක්වා වූ කලාපය. ඒක තමයි දුස්ස වර්ණාවලිය. දුස්ස වුණාට අදුස්සයි. අද මේක දකින්නේ ඇයි? පෘථිවිය වේගෙන් කැරකෙන හින්දා සියලු වර්ණ ටික එක තැනක තියලා කැරකෙව්වොත් පේන්නේ නැහැ. තනි වර්ණයකට එන්නේ. එහෙනම් මේක පේන්නේ නැහැ. නමුත් මේක තියෙනවා. මේ වර්ණ ටික තමයි මේ ශාක විසින් උරාගෙන එකතු කරගෙන හරිද ශක්තිය කෙනෙක් නිෂ්පාදනය කරලා තියෙන වර්ණ වලින්. එතකොට ඒ වර්ණ ජීවීන්ට බලපාන්නේ ශාක වලට බලපානවට වඩා වෙනසකින්. අනිවාර්යෙන් වෙනසකින්. ඒ කියන්නේ විඥානයේ අපි ගර්භාෂය තුල යම්කිසි ගර්භාෂය තුල කලලයක් හැදෙනකොට කලලයක් ඒ කලලේ හැදෙනවා. ඒ කලලේ හැදෙනකොට ඒ කලලේ තියෙන්නේ ආපෝ තේජෝ වායු පඨවි කියලා විශ්වයේ තිබුණු බල ශක්තියෙන් ඒක ඇතුලේ පදාර්ථ තුනක් හැටියට එකතු වෙලා වාතයයි පිතයි සෙමයි හැටියට පදාර්ථ තුනක් හැටියට එකතු වෙලා ඒ පදාර්ථ තුන එකතු කරගත්ත ඒ ජීවයට විඥාන මානයක් ඇතුල් වෙනවා විමානය පිළිසිඳ ගැනීම කියලා කියන්නේ ඕකයි සුදු නෙළුම් මල කරන් සුදු ඇත්පැටේ ගියා කියන කතන්දර විශ්වාස කරනවා නම් මේකත් විශ්වාස කළ යුතුයි අනිවාර්යෙන් විඥාන මානේ විමානේ ඒ විඥාන මානේ නිදහසේ සැරිසරප විඥාන මානේ ගැලවිලා ඇතුළුනාට පස්සේ ඔබතුමාගේ ඇඟතුල ක්‍රියාත්මක වෙන ශක්තියක් හැටියට ඔයගොල්ලන්ට දැනෙන සිත හැටියට සිත තිරුරින් ඉවත් වුණාට පස්සේ විඥාන මානේ ගිහිල්ලා තිරුරෙන් ගැලවිලා ගිහිල්ලා එක බෝලයක් වෙනවා කිසි විශ්වයේ කිසිම දෙයක් ගෝලාකාර වස්තුවක් හැටියට නැතුව පවතින වෙයි විශ්වය කැරකෙනවා එහෙනම් ගෝලාකාර වස්තුව බවට පත් වෙනවා ඒ විඥාන මානය එතකොට එවැනි විඥාන මාන ඔබතුමාගේ සිරුරට ඇවිදිලා ඇවිල්ලා මේක සිරුර ගර්භාෂයෙන් ඔය සිරුර එළියට එනකොට සූර්යාගේ ශක්තිය මේකට ඇතුල් වෙනවා. එදා තමයි සූර්යා කොහෙද ඉපදුනේ කියලා අර ඉපදිච්ච තැන කේන්ද්‍ර කරගෙන ඒ කේන්ද්‍රයේ මැද ධනුස් මහත්තයා තියලා ඒකේ මැද තියලා ඔක තමයි කේන්ද්‍ර ඉපදිච්ච තැන. කිතුල්ගලද යටි අන්තරද කියලා අහලා ඒකත් තියලා එතන හරියට මෙතන ස්ථානගත කරලා ඒක වටේට අංශක 360ක වෘත්තය වටේට තියෙන රාශි චක්‍රය ඇඳලා ඒ රාශි චක්‍රයේ මොන රාශියද සූර්යා හිටියේ කියලා ලකුණු කරනවා. නැගෙනහිර රහස නම් හිටියේ මුදායිද නම් එකේ සූර්යයා. බස්නායි රහසේ ඉර බහින තැන තිබුණ චන්දය හතේ චන්ද්‍රයා. තේරුණාද? මේ විදිහට මේ සලකුණ ගහපුවාම අපූර්ව දෙයක් සිද්ධ වෙනවා. සූර්යාගේ දුස්ස වර්ණාවලිය කඩන්නේ මේ ග්‍රහලෝක. ෆෝකස් වෙලා තියෙන තැන් වල හැටියට කැඩෙනවා. හරියට ප්‍රිස්මයෙන් අපි කඩනවා වගේ. එතකොට ඒකේ සිකුරු කහපාටයි චන්ද්‍රයා කහපාටයි අඟහරු රතු පාටයි සෙනසුරු නිල් පාටයි බ්‍රහස්පති තැඹිලි පාටයි මේ විදිහට වර්ණ ටික හඳුන්ලා දීලා තියෙනවා. පියවිහට එක පේන්නත් තේරුම් පුළුවන් තියෙනවා. කහපාට කියන්නේ සෙම වැඩි කරන ආලෝකය. සුදු පාට කියන්නේ වේලන එක. සූර්යා වේලෙනවා. සම්පූර්ණ සූර්යා වේලෙනවා. කහපාට සෙම වැඩි, ජලය වැඩි, පොඟනවා. පොඟනවා. ඒක එතකොට චන්ද්‍රයා විනාශ කරනවා පොඟලා සූර්යයා දැඩි කරනවා. මේකවත් තේරුම් ගන්න බැයිද? ඒ සෙම වැඩි කරන ග්‍රහලෝක කහපාට ආලෝකයට පුළුවන් එක කරන්න. කහපාට ආලෝක දෙකක් තියෙනවා. එකක් සිකුරුගේ, එකක් චන්ද්‍රයාගේ. චන්ද්‍රයාගේ ආලෝකය ආපුවාම ලස්සනයි පිරිච්ච ඇඟ, හැබැයි සෙම බරිතයි, ඇඳුමද මොකද්ද ඒවා එන්න පුළුවන්. සිකුරුගේ කහපාට ආපුවාම ලස්සනයි සෙම බරිතයි ඈ හැබැයි ඒක වැඩ කරන්නේ සුක්‍රාණු වර්ගය බෝකෙනි මේ ශක්තිය තියෙන එතන ඒක ආපුවාම යා ටිකක් මනමාලයි ඈ දැන් පේනවා නේද කතන්දර ඔව් ආ එන්න අපි යෝති මේවට අර්ථයක් ඇතුව තමයි මේ හැමදේම ඇදිලා තියෙන්නේ කොහෙන් කතන්දර කතා කරගෙන ගියත් අර්ථයක් නැති එක කතාවක්වත් නැහැ මේ හරි ගැඹුරු විෂයන් ගැන අපි මේ පුංචි වෙලාවක් ඇතුළත කතා කරලා ඉවර කරන්න බැහැ නේද මාක්ස්වාදී එක ආචාර්ය එන්නේ පෙරත් එක දේශපාලනය කළේ මහාචාර්ය කල්ලෝපන්සේ එක ලාස්ට් එක කළේ මාක්ස්වාදී මේවා පිළිගන්නේ නැහැ කවදාවත්
හරිද මම ඒක මේක බොරු කරන්න උත්සාහ ගත්තේ මාක්ස්වාදී මගේ අග්‍ර ඵලයේ උනේ මං රිමාන්ඩ් වීම ඉස්කෝලේ යන කාලෙම ඒ රිමාන්ඩ් එකේ හිටිය යතරත්න පැලලේකම කියන ජෝතිර්වේදියා සමසමාජකාරී මං අහුත් එක තර්ක කරමින් ජෝතිර්වාදීගේ ජෝතිර්වේදී කියලා ගත්තේ අද මම ඒ වෙනුවෙන් පෙනී හිටිනවා මේ අපි කතා කරන්නේ සාමාන්‍ය ජ්‍යොතිෂ විද්‍යාවට එහා ගිය මේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ ජ්‍යොතිෂ විද්‍යාව ගැන ඔබතුමත් එක්ක කතා කරන්න තියෙන්නේ. බොහෝ දේවල් කතා කරා මම හිතන්නේ මේ ගුරුත්ව බලය නැත්තම් මේ පොළව හෙල්ලෙන එක සුනාමියක් වේද මේ සියලු දේවල් වලට පිළිතුරු ඔබතුමා එක වැඩසටහනක් තුල දීලා ඉවරයි. බලාපොරොත්තු වෙන ඊළඟට කතා කරන්න අද එද්දි S2ට දැක්ක සීහල ගම්මානේ මේ වෙද්දනන් රැ වුණා එන්න පොඩ්ඩක් හවස් වෙච්ච හිඳ අපි වැඩසටහන කරද්දි හවස් වෙච්ච හිඳ. හැබැයි සීහල ගම්මානේ ගැන ඊළඟ වැඩසටහනෙන් සම්පූර්ණයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. බෙහෙවින් ස්තුතිවන්ත වෙන ඔබතුමාට. ආයිබෝන්. ආයිබෝන්.